අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථම නවදහනිය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොවිඩ් එන්නත ලබා දුන් පිරිස ලක්ෂ 2 ඉක්මවයි ශ්‍රී ලංකාවෙන් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 න් කොරෝනා ව්‍යාප්තිය හමුවේ චීනයට වඩා ලංකාව දරුණු අතටපත් වෙලා ටිල්වින් කියයි උතුරු සහ නැගෙනහිර ඇතුළු ඇතැම් ප්‍රදේශවලින් මතුවන යුද උපකරණ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන්නේද අපි විනාශ කරේ කොටියාගේ වලිගේ විතරයි කොටියාගේ ඔළුව තවමත් තියෙනවා අමාත්‍ය සරත් වීරසේකර කියයි හිත හොඳ නෙළුම් බුදු කුළුණ අගමැති අතින් විවෘත කෙරේ දේශපාලන පරිගණීම් පිළිබඳ කොමිසමේ වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න විපක්ෂ නායක සජිත් ඇතුළු සමගි ජනබලවේගය ඉල්ලයි නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ජෝසිංහ ආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පෙනී සිටි ප්‍රථමයෙන් දේශීය පුවත් දිනින් දින රට තුල නිර්මාණය වන දේශපාලන මාතෘකා අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන බවට වෙන තොරතුරුද අප ඊයේ අනාවරණය කළා අද දින අප අනාවරණය කරන්නේ රටේ ජාතික ආරක්ෂාවට බලපාන තවත් කරුණක් පිළිබඳවයි අප ඊයේ දින සියත ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණය කළ රටේ විවිධ කරුණු පිළිබඳව මතවාද උද්ඝෝෂණ වාද විවාද සහ තර්ක විතර්ක ගොඩනගන අතරතුර ඉතා සූක්ෂම ලෙස මද්රව්‍ය ජාවාරම් කරුවන් සිය ජාවාරම් යලිත් වැඩි වශයෙන් මෙරට තුල සිදු කිරීම පිළිබඳව ඊට හේතුව වූයේ ගත වූ පැය කිහිපය තුල කෝටි ගණන් වටිනා මද්රව්‍ය කිලෝ ගණනින් සොයා ගැනීමයි තවත් අවධානය යොමු කළ යුතු ජාතික ආරක්ෂාව පිළිබඳ ඉතා වැදගත් කරුණක් අප අනාවරණය කිරීමට සූදානම් පසුගිය කෙටි කාලය තුල විටින් විට උතුර සහ නැගෙනහිර යන පළාත් වලින් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අධි බලති පුපුරන ද්‍රව්‍ය ගිනි අවි බෝම්බ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල ඇතුළු අවි ආයුධ සහ යුද උපකරණ රසක් ආරක්ෂක අංශවල දක්ෂතාවය මත සොයාගත්තා ඊට ආසන්නතම යුද උපකරණ සොයා ගැනීම අපට වාර්තා වන්නේ වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයෙන් වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් පූර්ණ ද්‍රව්‍ය සමග සොයා ගැනීම එම පුවතයි එම අවස්ථාවේ පවා මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලේ පූර්ණ ද්‍රව්‍ය ජීව තත්ත්වයේ පැවති බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය ප්‍රකාශ කළේ පසුව ආරක්ෂකංශ එම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දිත්වය අධිකරණ නියෝග මත නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කළා. එමෙන්ම ඊයේ දින වවුනියාව නෙදුරුකරණි ප්‍රදේශයේ TNT වර්ගයේ අධිබලති පුපුරන ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. එහිදී සැකකරු සතුව තිබී TNT වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21යි ග්‍රෑම් 635ක්, PE1 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 610ක් සහ පුද්ගල නාශක බෝම්බ 150කට ආසන්න ප්‍රමාණයක් සොයාගත්තා. මේ අතර මීට දින කිහිපයකට පෙරද කටාන මිරිස්වත්ත දෙමන්හන්දිය ප්‍රදේශයෙන් පිස්තෝල ඇතුළු තවත් ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් ආරක්ෂකංශ විසින් සොයාගත්තා. පාස්කු ප්‍රහාරය වැනි ඉතා ඛේදනීය සිදුවීම් සිදුවීමට පෙර මාවනැල්ල සිදුවීම් මාලාව සහ හලාවත ප්‍රදේශයේ පොල් ඉඩමක සංගවා තිබූ ආයුධ ගබඩාව එවැනි ප්‍රහාරයකට පෙර සලකුණු පහළ කළා. ඇතැම් නොසලකා හැරීම්, මග හැරීම් සහ අතපසුවීම් එදා සිදු වූ පාස්කු ප්‍රහාරය වැනි ඛේදවාචකයන් යලිත් ඇති නොවන්නට ආරක්ෂකංශ සමග සියලු පාර්ශවයන් එක්ව මෙවන් අසීරු මොහොතක රටේ ජාතික ආරක්ෂාව මූලික කරගෙන කටයුතු කිරීමත් ඉතා වැදගත් බව සියත ප්‍රවෘත්ති අප සිහිපත් කරන්නෙමු. මේ උතර ත්‍රස්තවාදයට සම්බන්ධ සියලු පුද්ගලින්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ඊයේ දින සෙට්ටුකුරුම් කියන ප්‍රදේශයේ අඩි 2ක් පමණ යටින් වළල්ලා තිබ්බ මලාගෙන බැලන
බෝම්බ කට්ටල දෙකක් හම්බ වුණා මාන්කුලම් වල නෙදුන් කර්ණී කියන තැන බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම හිටපු එක්තරා පුද්ගලයෙක් ඒ පුද්ගලයා බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ මේ බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායමේ යෙදලා තියෙන පුද්ගලයෙක් බුද්ධි සේවය අපි දන්නවා යහපාලන රජ්‍ය කාලේ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කළා ඒක නිසා තමයි අර වගේ ප්‍රහාරයක් එනකන් අපි දැනගත්තේ නැත්තේ මේ වෙනකොට අපි දැනටමත් දැනගෙන තියෙනවා විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවන් ගැන දන්නවනම් තොරතුරු තවදුරටත් අපිට විතර පවසන් LTT හිසෝසවන එක තමයි මේ වළක්වන්නේ අපි මේ වලට පොඩ්ඩ හරි සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම උන්ව තස්සවාදී වැළැක්වීම පනත යටතේ අපි අත්අඩංගුවට ගන්නවා ඒක නිසා ඊටාම අවධානයෙන් ඉන්න නිසා තමයි අපිට මේ වගේ සොයා ගැනීම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි ඊළම්වාදී කොටියාගේ නැත්නම් තස්සවාදී කොටියාගේ වලිගය පමණයි අපි තාම විනාශ කරලා තියෙන්නේ ඔහුගේ ඔළුව තියෙන වෙනත් රටක බටහිර රටවල්වල තස්සවාදීන්ගේ සහ අන්තවාදීන්ගේ මේ ජාලය ලෝ පුරා විහිදලා තියෙන ජාලයක් ඒක නිසා තමයි අපි පරිස්සමෙන් ඉන්නේ ඒක නිසා තමයි අපිට බුද්ධියංශය කියන එක ඉතාම වැදගත් වෙන්නේ ජාතික ආරක්ෂාව කියන්නේ ওই පාස්කෝ වගේ ප්‍රහාරයක් එල්ලුණාට පස්සේ පල්ලි වලට පැනලා කඩු කුරිච්ච හොයන එක නෙමෙයි ඉත ඉස්සෙල්ලා බලන්න ඕනේ කවුද ප්‍රහාරකයා මොකද යාගේ ඉලක්කය කොහින්ද ඔවුන්ට අවිවාද වෙන්නේ මෙන්න මේ දේවල් තමයි දැනගන්න ඕනේ තිස්ස මහ රාම පණ්ඩිකමූ පිහිටි හොඳ හිත සිතුවිලි මන්දිර පරිශ්‍රයේදීකල අඩි 127ක් උස හොඳ හිත දෙලුම් බුදු කුළුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද විවෘත කෙරුණා තිස්සමහරාම පොල්ගහ වැලෑන පන්නේගමුව පාරේ පිහිටි හිත හොඳ සිතිවිලි මන්දිර පරිශ්‍රයේ ඉදිකල අඩි 127ක් උස හොඳ හිත නෙළුම් බුදු කුළුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද දින විවෘත කෙරුණා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුළුණ විවෘත කිරීමෙන් අනතුරුව එම පරිශ්‍රයේ සල්පැලයක් රෝපණය කිරීම සඳහාද එක් වුණා. අනතුරුව මහා සංඝරත්නය උදෙසා පැවති සංඝගත දක්ෂිණාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නයට දන් පිළිගැන්වුවා. බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක නාරහිම්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් තිස්ස මහරාම රජමහ විහාරාධිපති පූජ්‍ය දේවාලයේ ගම ධර්මසේන හිමියන් මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියන් විද්‍යෝදය පිරිවෙනාධිපති පූජ්‍ය බලංගොඩ සෝබිත නැදිගම් විල විල්පිට රජමහ විහාරාධිපති පූජ්‍ය උයන්වත්තේ සද්දාරාම හිමි ඇතුළු මහ සංඝරත්නය මෙම පින්කමට වැඩම කර සිටියා. මේ අතර තිරසර සංවර්ධන අරමුණු සඳහා වන මෙහෙයුම් කමිටු සමාරම්භ කර ඇස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී තිරසර සංවර්ධන මෙහෙයුම් කමිටු පත් කිරීමේ පසුබිම සහ අරමුණ පැහැදිලි කළ අතර තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය අනුව සංවර්ධන අරමුණු 17ක් සහ ඉලක්ක 169ක් මෙහි ඇතුළත් වනවා 2030 වසර වන විට මෙම අරමුණු කරා යාම වේගවත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් මෙලෙසපත් කළා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින දත්ත විධිමත්ව ඒකරශී කරගනිමින් ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා ඉටු කළ යුතු කාර්යභාරය අමාත්‍යංශ මට්ටමින් ඉටු කරන්නයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා ලෝක මට්ටමින් තිරසර බව සලකා බලන දර්ශකවල ඉහළට ඒම වැදගත් බව භාණ්ඩාගාර ලේකම් SR ආටිගල මහතා මෙහිදී පෙන්වා දුන්නා අදාළ කටයුතු විධිමත් කිරීම උදෙසා කළ යුතු ක්‍රියාමාර්ග ඒට අදාළ අමාත්‍යංශ උදෙසා කඩිනමින් දැනුවත් කරන බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා සිය විශ්වාසය මෙම සමාරම්භක කමිටු රැස්වීමේදී පළ කළා මෙම අවස්ථාවට අමාත්‍යවරුන් අමාත්‍යංශ ලේකම් වරුන් තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා දේශපාලන පරිගණීම් පිළිබඳ කොමිසමේ වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර සිටිනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ වෙන විටත් කොතෙකුත් ඉල්ලීම් කරත් දේශපාලන පරිගණීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව එලි දක්වලා නැහැ නිත්‍යානුකූලව. නැත්ත වශයෙන්ම අපි වහාම රජයට කියන්න කැමති ඊළඟ පාර්ලිමේන්තු දිනේ මේ කොමිෂන් සභා වාර්තාව සභාගත කරලා ඒ සතියෙම අපිට අවශ්‍යයි ඒ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව පුළුල් විවාදයක් පාර්ලිමේන්තු විවාදයක් අපේ දේශපාලන නායක කාරකාදීන් නිහඬ කරවන්නට මේ ක්‍රියාත්මක වෙන විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය අපි දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානියට ලක් කිරීමේ ක්‍රියාවලිය රජයේ විවේචනය කරන දේශපාලන නායකින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ අරමුණින් යම් යම් ක්‍රියාදාමයන් සිදු වෙනවා නම් ඒක අපි දකින්නේ බියගුළු දේශපාලන ක්‍රියාවක් හැටියට. රජය බයයි මේ දේශපාලනඥින් කණ්ඩායම් සමග ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරා. ඒ බියට තමයි මේ සීළු දෙනාගේ අයිතීන් අහෝසි කිරීමේ ප්‍රයත්නයක නිරත වෙලා සිටින්නේ.
එනිසා මම රජයට කියනවා මේ බියගුළු ක්‍රියාවලියේ නිරතවන්නේ නැතුව කරුණාකරලා දේශපාලන පොරපිටිය ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක කරන්නට කල හැකි සියලු දේ රජය කරන්නට කිසිම දවසක අපි ආඥාදායකත්වයකට ඉඩක් ලබා දෙන්නේ නැහැ මේ රටේ කමිෂන් සභා පත් කළා තියෙනවා ඒ කමිෂන් සභා පත් කළා තියෙන්නේ වැරදි කරපු අයට දඬුවම් දෙන්න අද මම හිතන්නේ ඒක අනිත් පැත්තට ගිහිල්ලා වැරදි කරපු අය බේරලා පැමිණිලි කරපු අයයි පරීක්ෂණ කරපු අයටයි දඬුවම් දෙන තත්වයකට මේ රට පත් වෙලා තියෙනවා දැන් මම හිතන මාසෙකට කිට්ටු වෙනවා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ අද මේ දේශපාලන පළ ගැනීමක් කරන්නේ විපක්ෂයේ මර්ධනය කරන්න කරන්නේ ආණ්ඩුවේ බැරිකමට ආණ්ඩුවේ අසාර්ථකභාවයට උත්තරයක් දෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා අපි කියනවා මේ රටේ නීතිය කන පිට පෙරලන්න එපා පැමිණිලිකාරෝ විත්තිකරයෝ කළා වැරදිකාරයෝ නිදහස් කරන ක්‍රමවේදයකට ඇවිල්ලා තියෙනවා ඒ වගේම තමන්ට ඡන්ද දීපු ජනතාවකගේ ප්‍රාර්ථනා කරපු ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරගන්න නොහැකිව දේශපාලන වශයෙන් සම්පූර්ණයෙන්ම බිඳවැටීමකට ආණ්ඩුව ලක් වෙලා තියෙනවා මේ තත්ත්වය යටතේ ආණ්ඩුව උත්සාහ කරනවා ආණ්ඩුව ඇතුලේ විවේචන කරන අයටත් ගහන අතරේ මේ ආණ්ඩුවට විකල්ප බලයක් වෙන්න පුළුවන් අයව දේශපාලන වශයෙන් නිෂ්ක්‍රිය කරන්න මේක ඇත්තටම කෙලින් මූණට මූණ දේශපාලනය කරන්න තියෙන බය නිසා සිදු කරන ක්‍රියාදාමයක් ඒ වගේම Tamanට මේ රටේ ආර්ථික සමාජ ප්‍රශ්න වලට විසඳුම් නැති නිසා ඒ ආර්ථික අර්බුදයේ දේශපාලන අර්බුදයක් බවට පත් වෙයි කියන බය නිසා සිදු කරන දේශපාලන ක්‍රියාවලිය. උඩට යකා කළුද නැද්ද කියලා මවා ගැනීමක් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සියල්ල සිද්ධ වෙන්නේ විනිවිදභාවයකින් තොර හින්දායි. නමුත් අපි දකිනවා මේ ජනාධිපති කොමිසම ඒ ගොඩ නැගූ මතය විනිවිදභාවයකින් තොරව පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කරන්නේ නැතුව පරිගැනීමක් දක්වා ගෙන යාමට රජය සූදානම් වෙනවා කියන අපිට පැහැදිලි. ඒකන්ද අපට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට අපි බය නැහැ. ඒගොල්ලන්ට ඕනේ විදියට විපක්ෂය මර්ධනය කරලා රටක් ගෙනියන්න නෑ. ඒගොල්ලෝ උත්සාහ කරන්නේ මේ මර්ධනකාරී ක්‍රියාවලට අපි ඉස්සරවන්නේ නැහැ. ඒවට मेतन पेमिनी नायको अतुल तवत् मेतन नति तवत् प्रमुखपल्ली नायको हाथ दिन नम करला प्रजाइत्य अहोसिकिरी में उत्साह තියෙන බව ඊටම පැහැදිලිව අපිට පේනවා අපිට ගත හැකි උපරිම උත්සාහයන් අපි ගන්නවා අපි මේ වයින් මර්ධනය කරන්න හිතනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථක වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා මෙරටින් දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ පැය 24න් වාර්තා වුණා. එම සංඛ්‍යාව 13ක් වන අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 13ක් වාර්තා වුණා. මෙය මෙරට කොරෝනා වෛරසය ආරම්භයේ සිට මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ. මීට පෙර මෙරට දිනක් තුල වැඩිම මරණ සංඛ්‍යාව දැක්වුවේ 9ක් ලෙසයි. පිරිමි පුද්ගලයන් 12 දෙනෙකු සහ එක්කාන්තාවක් මියගිය අයතර වෙනවා. ඊයේ දින තහවුරු වූ කොරෝනා මරණ වාර්තා වී තිබුණේ වැ උඩ, කළුතර උතුර, මග්ගුණ, බොම්බුවල කළුතර, නෑබොඩ, නුවරඑළිය, අගරපතන, ගම්පොළ, පෑලියගොඩ, පානදුර සහ නුගේගොඩ යන ප්‍රදේශවලින් එත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422ක් දක්වා ඉහළ ගියා. බද්දෙකම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයාට කොවිඩ් 19 වෛරසය සාධනීය වී ඇති බව තහවුරු වී තිබෙනවා. විදුහල්පතිවරයාගේ ආශ්‍රිතින් 52 මේ වන විට ස්වයං නිරෝධහනිය සඳහා යොමු කර ඇති බවයි බද්දෙකම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය ප්‍රකාශ කළේ. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 722 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන්පුත් කලින් 713 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 223ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49ක් වාර්තා වුණා. ඉතිරි ආසාදිතයින් 281 දෙනා දිවයිනේසස දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. ලංකාව තුල අපේ රෝගීන් සංඛ්‍යාවේ අම සැලකිය යුතු අඩුවක් අපිට දක්න ලැබෙන්නේ නැහැ. දවසකට රෝගීන් 700 800 900 සමහර දවස්වලට වාර්තා වෙන තැනට අපි ගමන් කරලා තිනවා සමහර දවස්වලට රෝගීන් 1000 සීමාවට පහුගිය සති දෙක ඇතුළත අපි ළඟා වුණා මේ අඩුවීමේ වාසි අපිට ගන්න අඩුම ගානේ මැයි මාසේ වෙනකන්වත් අපිට ඉන්න වෙයි කියන එක තමයි දැනට තියෙන සංඛ්‍යාලේඛන හරහා පේන්නේ එතකොට ඒක අපිට අඩු වැඩි කරගන්න පුළුවන් අපිට ඕන නම් අපේ එන්නත් කරන වැඩ පිළිවෙල අපි කාර්යක්ෂම කරලා වැඩි පිරිසකට එන්නත් ලබා දෙන්න අපිට පුළුවන් වුණොත් මාර්තු අප්‍රේල් මාසවලදී අපිට මැයි වලට කලින් මේ ලෝකයේ තියෙන මේ අඩු වෙන ප්‍රවණතාවය අපේ රට තුළ උදා කරගන්න බැරි වෙන එක නැහැ ඒකට අවශ්‍ය යටිතල පහසුකම් ඇතුළු ඒ අවශ්‍ය පහසුකම් මේ භෞතික පහසුකම් සියල්ල සම්පූර්ණ කරන්න රජයට සහ බලධාරීන්ට පුළුවන්කම ලැබුණා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන මිනිස්සුන්ට අවම බලපෑමක් වන පරිදි කොවිඩ් පාලනය කරන අතරතුරේදී අපේ රටේ ආර්ථිකය ඇතුළු අනිත් කටයුතු
ඉස්සරහට ගෙනියන ගම මේ කටයුත්ත සිද්ධ කරනවා. ඊයේ දවස්වල සිද්ධ වෙච්ච මරණ 13න් මරණ පහක්ම අවුරුදු 70ට අඩුවයි. එක්කෝ 60 70 අතර නැත්නම් 60ට අඩුවයි මරණ පහක්ම සිද්ධ වෙලා තියෙනවා. මේ ප්‍රවණතාවත් අපි විශේෂයෙන් අධ්‍යයනය කරන්න ඕන. මැදි වයසෙන් සහ 70ට අඩු වයස් කාණ්ඩවල මරණ සිද්ධ වෙන ප්‍රමාණය යම් වැඩිවීමක් සිද්ධ වෙන බවක් අපිට නිරීක්ෂණය වෙන තත්ත්වයක්. මෙරට ක්‍රියාත්මක ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත් වැඩසටහන යටතේ මේ දක්වා පුත්කලින් ලක්ෂ 2කට අධික පිරිසකට එන්නත ලබා දී ඇති බව සෞඛ්‍යංශ පවසනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවක මණ්ඩලයේ 425කට අද දින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දී තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ. නීතිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම එන්නත් කරන වැඩසටහන සිදු කළ බවයි. ඊයේ දිනේදී පමණක් එන්නත් 11680ක් අපි දීලා තියෙනවා. සමස්තයක් වශයෙන් එන්නත් 207843 මේ වෙනකොට මේ එන්නත් තොගෙන් දීලා තියෙනවා මේ ලක්ෂ 5න්. මේ අපේ එන්නත් කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යනවා. මෙහිදී ප්‍රමුඛතාවය බස්නාහිර පළාතට දීලා තියෙනවා. ඒ වගේම ඉදිරිපෙළ කාර්ය මණ්ඩලවල ඉන්න අයට ප්‍රමුඛතාවය දෙනවා. මේ සඳහා තෝරාගත් අය කවුද කියලා මේ වෙනකිටත් අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වගේම එන්නත් ලැබෙන පරිදි ඉදිරියේදී මහජනතාවටත් මේ එන්නත ලබා දීමට කටයුතු කරනවා. කොරෝනා වෛරසින් ආරක්ෂා වීම සඳහා ආබාධිත රණවීරයෙකු විසින් ඖෂධීය කොළ වර්ග වලින් තැඹූ හුමාලෙන් පුද්ගලයෙකුගේ ශරීරයේ විෂ බීජ හරණය සිදු කරන කුටියක් නිපදවා තිබෙනවා. මිහින්තලේ සංගිලි කුලමේ පදිංචි 47 හැවිරිදි චමින්දු කුමාර නැමැති පුද්ගලයා මෙම විෂ බීජ හරණ කුටිය නිර්මාණය කර තිබුණා. ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරුන් සහ වැඩිහිටියන් පවසන්නේ ඖෂධීය ගුණයෙන් යුතු මෙම හුමාලය ආග්‍රහණය කිරීමෙන් පෙරහළු ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන්ට මෙමගින් සහනයක් ලැබෙන බවයි. මට ආසාවක් ඇති වුණා මේ කොරෝනා වගුදුර නැතිකරන්න දුම් අල්ලන්න කුටියක් හදන්න ආසාවක් තිබුණා. අපි ඒක මතවල චෙක් කළා කිව්වොත් හොඳයි කියලා මේක ඉදිරියට කරගෙන යන බලාපොරොත්තු වෙනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ චීනයට වඩා ශ්‍රී ලංකාව දරුණු අතට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ කුරුණෑකල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී. දැන් ඔය කොවිඩ් ප්‍රශ්නය යනමනේ ආණ්ඩුවට මේක පාලනය කරන්න බැරි වෙලා තියෙන්නේ නැද්ද? මොකද කියන්නේ ලංකාවේ කොරෝනා තත්ත්වය ආණ්ඩුව පාලනය කරලා තියෙන්නේ පාලනය කරන්න නෙමෙයි. අපිට මතක ගිය අවුරුද්ද ආපු වෙලාවේ ඒක පාලනය කරගත්තා. මුළු ජනතාවම මහන්සි වෙලා කැපකරන වෙලාව පාලනය කරගත්තා. බලන්න දෙවෙනි රැල්ල ආවනේ. දෙවෙනි රැල්ල පාලනය වුණේ නැහැ. දැන් පැතිරි කියන මොකක්වත් නැහැ. මේගොල්ලොත් එක්ක ජීවත් වෙන කෙනෙක් කොරෝනාත් එක්ක ජීවත් වෙන අපිට අමාරුවක් නෑ තමයි. දැන් කොරෝනාත් එක්ක ජීවත් වෙන්න බෑනේ. අපිට කියන මොකද කොරෝනා එක්ක ජීවත් වෙන්න කියලා මේක කර කර යන. බොරු කර කර යන. පරීක්ෂණ අඩුවෙන් කරලා තමයි මේ ගාන තියන්නේ. පරීක්ෂණ වැඩි කර කර ඔක්කොම කරන්නේ. තවත් රෝගීන් නම් වෙන්න පටන් ගන්නවා. අනිවාර්යෙන්ම ගත්තම ජනගහනට සාපේක්ෂව චීනට වෙච්ච වැඩේට වඩා ලොකු එකක් අපිට වෙමින් තියෙන්නේ. හැමතැනම එක පත් වෙලා දින හැබැයි මැදිහත් වෙන්නේ නැහැ. පාලනය කරන්නේ නැහැ. ඔබේ මොන්නේ කියලා නෑ. ඇයි ඒ? ඒක හේතුව පෙන්නා උදේ ගම්මපිල මහත්තයා කටින්. උදේ ගම්මපිල මහත්තයා ළඟදී කිව්වා කොරෝනා බරපතල තමයි මේක රට වහන උන තත්ත්වයක් තමයි තියෙනම වහන්න බෑ මොකද අපි විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ රට වැවුවොත් එහෙම රට වැටෙනවා වහන්න බැරි හේතුව මොකද්ද මාසයක් රට වහලා කන්න දෙන්න බැරි ආණ්ඩුව ආර්ථිකය වැටෙනවා ඉතින් එතකොට හිතන්න පුළුවන් තත්ත්වය මොකද්ද කියලා සර් වැටිච්ච ආර්ථිකයක් වට්ටපු ආර්ථිකයක් තමයි දැන් නිසා කොරෝනා පාලනය වෙන්නේ හැබැයි අපි කිව්ව මොකද්ද අපේ රටේ මේ එන්නද විදින්න ඕන කරන ප්‍රමුඛතා කට්ටිය තව ගොඩක් ඉඳද්දි පාර්ලිමේන්තුවේ දෙන එක වැරදි. ඒ පොදු ජනතාව අනුතරක ඉන්න අපේ දුන්නා කිව්වා පොදු ජනතාවට මේක ලබා දෙනකන් අපි මේක ගන්න නැහැ කියලා අපි දිනුවක් ගත්තා එන්නත් අපි ගන්න නැහැ කියලා. හැබැයි අදගොල්ලෝ විද ගන්නවා. පරිසරය සුරක්ෂිත වන ව්‍යාපෘති රට තුළ ආරම්භ කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. එයද කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින්. ශ්‍රී ලංකාව තිරසර හරිත මූල්‍යකරණයක් සඳහා රැගෙන යාමේ තේමාව යටතේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අද කොළඹදී පැවැත්වුණා. ඒ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාවේ පරිසරය සුරක්ෂිත කිරීම සඳහා නිසි නීතිමය පද්ධතියක් පවතිනවා. මෙරට හරිත ව්‍යාපෘති ඇති කිරීම සඳහා එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් බිලියන ණයක් පමණ අවශ්‍ය වන අතර අවශ්‍යතාවයේ යටතේ ව්‍යාපෘති 283ක් යොදවනවා.
83 of those projects which are about a billion parisare surakina ayurin vyapruti sidu kala yutui evita sri lankawat parisareyat pruthuviyat arakshawa wenawa sri lankave boho ratawal walta sapeksha parisara paddhati araksha kara thibenawa atam ratawal siya sangwardhana kriyawaleedi parisara paddhati vinasha kirime hetuwen pruthuviyata thani wenawa moolyakarnaya sangwardhana kriyawaleek angayak pamanai sri lankawa harita moolyakarnayekata ragena yama awashya wenawa gevidiye wasana 73 ka kaalaya thula merata viduliye 100% ma janathawata laba deemata haki buna mevuna vita sri lankave handunagena athi gatulu athara jala gatuluwa kiyanna puluwan 153ක් මෙරට ජනගහනයෙන් ජල අවශ්‍යතා සපුරා තිබුණද 147ක් ජලය ලබා දීම අවශ්‍යව පවතිනවා ජනතා අවශ්‍යතා හඳුනාගෙන මෙරට පෞද්ගලික අංශයට හැකියාව තිබෙනවා ඊට අවශ්‍ය ව්‍යාපෘති ලබා දෙන්න There would be plenty of opportunities that would be available for the private sector to also engage themselves in these activities විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් උද්ගත පැති ගැටලුව निराකරණය කිරීමට අක්‍රමාත්‍යවරයා වැඩිහත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා ප්‍රකාශයක් නිකුත් කළා ඒ ප්‍රකාශයට පොදු ජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීන් ලේකම් සහ පසුපෙළ මන්ත්‍රීන් විරෝධය ප්‍රකාශ කළා කිසිසේත්ම ඔවුන්ගේ පමණක් අදහසක් නෙමේ යම්කිසි හස්තයක් මෙය මෙහෙවනවා පසුපෙළ මන්ත්‍රීන් සහ පොදු ජන පෙරමුණේ ලේකම්වරයා මම හිතන්නේ මේක විමල් වීරවංශ මහතා ද්විත්ව පුරවැසිභාවයට විරුද්ධ වුණා පසුගිය 20 වෙනි සංශෝධනයේ ගියන අවස්ථාවේදී ඒ අවස්ථාවේදී පක්ෂ කීපයක් ද්විත්ව පුරවැසිභාවයට විරුද්ධ වුණා ජනාධිපතිතුමා ඔවුන් කැඳවලා කිව්වේ අලුතෙන් ගේන ව්‍යවස්ථාවට ද්විත්ව පුරවැසිභාව ඉවත් කරනවා කියලා ඔහු සංවේදී කතාවක් කෙරුවා කියලා ඔවුන් ප්‍රකාශ කළා අපි සහයෝගය දෙනවා නමුත් 20 වෙනි සංශෝධනයෙන් පස්සේ ගෙන අලුත් විවස්ථාවේ නොවැම්බර් මාසයේ ගෙන විවස්ථාවට එම ද්විත්ව පරිසභාව ඉවත් කරනවා ඒ වගේ විමල් වීරවංශ මහතා ප්‍රකාශයක් කළා සදාචාරයක් තියෙනවා නම් දැන් කවුරු හරි ඉන්න ද්විත්ව පරිසභාවට මේ අලුත් ව්‍යවස්ථාව ගෙන තෙක් කාලේ ඒ අන්තර් කාලය තුළ පාර්ලිමේන්තුවට එන්න සදාචාරාත්මක අයිතියක් නැහැ කියලා ඒ සඳහා තමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ මේ දිනවල ඒ වගේම මේ රටේ කවදාකවත්ම නැති තත්ත්වයක් තුළ පරිසර විනාශ වෙනවා කොවිඩ් තත්ත්වය අසංගතය සත්‍ය තත්ත්වය වසන් කරනවා ඒ වගේම ජනතාවට ජීවත් වීම අපහසු වෙලා තියෙනවා රැකිය හැවි වෙලා තියෙනවා රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක කරන්නත් මේ අවස්ථාවක් කරගෙන තියෙනවා මේ නාටකය තව ටික දිනකින් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා මැදිහත් වෙලා විසඳයි ඒ කියන්නේ ඔවුන්ට නිශ්ශබ්ද දෙන්න කිව්වොත් ඔය ඔක්කොම ප්‍රශ්න විසඳලා යයි සූර්ය බලයෙන් තවත් මෙගාවොට් 150ක් වෙනුවෙන් ටෙන්ඩර් ප්‍රදානය කිරීම මාර්තු මාසයේදී සිදු කරන බව රාජ්‍ය මාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා ඒ කොළඹ පැවති සාකච්ඡාවකදී සූර්ය බලයෙන් තවත් මෙගාවොට් 150ක් වෙනුවෙන් ටෙන්ඩර් ප්‍රදානය මාර්තු මාසයේදී සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා. ටෙන්ඩර් කරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජනාධිපතිතුමා රිනියබල් එනර්ජි පිළිබඳ ලොකු විශ්වාසයක් සහ බලාපොරොත්තුවකින් කටයුතු කරනවා. ඒ නිසා මේ අමාත්‍යංශයේ වෙනම පිහිටවන්නත් හේතුව තියෙන්නේ රිනියබල් එනර්ජි ප්‍රොමෝට් කරන්න සහ ඒ අවශ්‍ය කරන ප්‍රමාණය ඉතාමත් කඩිනමින් ජාතික විදුලි බල දෙක පුර ගැනීම. ඒ නිසා තමයි අපි අවෝඩ් කරන්න කලින්ම ඔබතුමාලාත් එක්ක මේ කියන ටයිම් ෆ්‍රේම් එකට එකඟ වෙලා ඔබතුමාලාට අවශ්‍ය කරන උදව් ටික අපි කරන්න. හැබැයි අපි මේ අප්‍රෝච් එක කරන්නේ අපිට උවමනාවක් නැහැ ටෙන්ඩර් කරලා අවෝඩ් කරලා ඉවර වෙලා. උන් අපට සෝලා වලින් 8ට හම් වෙනවා 9ට හම් වෙනවා කියලා කිය කී හිටියට අපිට කිසිම වාසියක් මේ රටට නැහැ. අපි මේ දේ ඉක්මනින්ම කමිෂන් කරොත් තමයි ඒ අඩු ගන්න ගන්නකේ වාසියත් ජනතාවට තියෙන්නේ ආණ්ඩුවට තියෙන්නේ ඒ වගේම අපට මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනතරමට තමයි අපිට තව රිනියබල් ඇඩ් කරන්නත් පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් පොලිමර ටෙන්ඩර් කර කර අවෝඩ් කර කර ගියා කියලා ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණ 2030 දී ඒ 70% රිනියබල් එනර්ජි කියන එක ටෙන්ඩර් කොළවල තියෙයි. හැබැයි ඇත්ත ගණන් මිනුම් වල රිනියබල් එනර්ජි සිස්ටම් එකකට එකතුලා තියෙන්නේ නැති වෙයි. ඒ නිසා තමයි අපි මේක ඔබතුමාලාට පුෂ් කරන්නේ. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් අපි නව යටත් පිළිතකරණයට ලක් කර ගැනීමට කටයුතු කරන්න තුන් හිතකින්වත් හිතන එකක් නැtei කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි ස්වාධීන රටක්, අපි ස්වෛරී රාජ්‍යයක්. අපි අපේ ස්වාධීනකම, ස්වෛරිකම නැති කරගන්න කිසි විදියකට අකමැති ජාතියක් බව කොටි ත්‍රස්තවාදය තුරන් කරන තුරු දශක 3ක් අපි සටන් කරපු හැටි දන්න ලෝකයේ ඕන රාජ්‍යයක් තේරුම් ගන්නවයි කියලා අපි විශ්වාස කරනවා. එන්නත් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සමහර රටවල් මේ වෙනකොටම අනුගමනය කරන හොඳ වැඩපිළිවෙළක් තියෙනවා.
ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම සෞඛ්‍ය සේවයට එන්නත් ලබයි. සෞඛ්‍ය සේවයට එන්නත් ලබයි. ඊළඟට වැඩිහිටි අය, ඊළඟට මේ කාර්යයන් වලට සම්බන්ධ අයට අත්‍යවශ්‍ය අය. අපේ දේශපාලඥයෝ නම් අපිට පේන්න තියෙනවා එක්කොටම කලින් ගිහලා ඒගොල්ලෝ ගහගන්න කතාව තමයි දැන් තියෙන්නේ. අපි නම් මේ රටේ අන්තිම පුරවැසියාටත් එන්නත ලබා දෙන තෙක් මේ අපි නම් එන්නතක් ගහගන්නේ නැහැ. ඒක ඉතාම පැහැදිලි. මයින්ද සුලංගට අපි සහයෝගය දුන්නා, ඒ සඳහා ශක්තිය දුන්නා. හැබැයි ඒකාබද්ධ විපක්ෂයට මම ගියේ නැහැ. මොකද මම ප්‍රතිපත්තියක් විදියට පක්ෂයේ හිටියා. ඒ වගේම අපේ පක්ෂයේ මහින්ද රාජපක්ෂ මෙතුමා නායකත්වයේ ආරම්භ පක්ෂය දපුවම ඵලෙනි සමාජිකය විදියට එකතු වුණා. ඒ නිසා ওই කෑ ගණායට ඉතිහාසය දන්නේ නැහැ සමහර මිනිස්සුන්ට. ඉතිහාසය ඕනනම් එන්න කියන්න කතා කරලා දෙන්නම්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි අපි නියෝජනය කරන්නේ. මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට මේ එන්නත ලබා දීම පසුව මම එන්නත ලබා ගන්නවා. ඒ වගේම අද කොවිඩ් වසංගතෙත් එක්ක විශාල ජනතාවක් අපහසුතාවට පත් වෙලා දිනවා. ඒ වගේම මාධ්‍යවේදීන් විශාල කාර්යභාරයක් කරනවා. ජනතාව අතරට යනවා, මහජන නියෝජිතයන්ගේ අතර යනවා. මම හිතන්නේ ඒ අයටත් මේ එන්නත ලබා දීම සුදුසුයි කියන එක මම යෝජනා කරනවා. මේ විවිධ ශ්‍රේෂ්ඨයේ ඉන්න අය මහජනතාවත් එක්ක ගැටෙනවා. ඉතින් ඒ නිසා මහජන නියෝජිතයෝ වගේම මේ අයත් අපිට වැදගත් වූ පිරිසක්. පරිසරයේ විනාශ කරේ විපක්ෂ නායකතුමානි. හැම එලිෆන් කොරිඩෝ එකම ගෙවල් හදලා කවුද පරිසරයේ විනාශ? විජිතපුර බලකොටුව පුරා විද්‍යා ඔක්කොම විනාශ වුණේ කොයි කාලෙද? නිසා ඒ කාලේ තමයි මේ සියලු පරිසර විනාශ වුණේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගම සමග පිළිසඳර දැකලා දැන් මේවා හරිනම් ආණ්ඩුව කිද්දි කරන්න තිබ්බ වැඩ මේ විහිළු සැපයීම. උගින් අවුරුදු පහක් ආණ්ඩුව ඉඳලා ජනතා ප්‍රශ්න විසඳන්නේ නැතුව දැන් බොරුවට ගම් වලට යනවා. හැබැයි ජනතාව බොහොම බුද්ධිමත්. නියුච පොලිස්පතිනි බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ පවසනවා. එය අද පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඉකුත් වසරේ සැප්තැම්බර් මස නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස උසස් වීම ලද බිම්ෂානි ජාසිංහාරච්චි මහත්මිය පිළිබඳව පසුගිය කාල සීමාව පුරා කතාබහට ලක්ුණේ මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස ඇයපත් වීම හමුවේ. මේ අතර පසුගිය 16 වෙනිදා මෙම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කෙරුණා. පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ රුවන් ගුණසේකර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 විසින්. අදාළ පෙත්සම සලකා බැලීම මේ මස 18 වෙනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල නියම කළා. මෙවන් පසුබිමක අද පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරයන්ගේ සංසදයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ නියුච පොලිස්පතිනි බිම්ෂානි ජාසිංහාරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවයි. කාන්තාව හැටියට අපි බොහොම සතුටු වුණා. අපි වැඩිපුරම පිරිමියා ඉන්න තැනක කාන්තාවන් නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වුණා කියන එක දැකීම පිළිබඳව කාන්තා පුරුෂ සමානතාවය තහවුරු වීමක් හැටියට අපි දැක්කා. හැබැයි අපි පහුගිය දින දෙක තුනක කාලය තුළ අපි දැක්කා එතුමියගේ පත්වීමට විරුද්ධව පුරුෂ නිලධාරීන් අධිකරණයට ගිහිල්ලා තියෙනවා. අපි ඉතාමත්ම කනගාටු වෙනවා. මොකද කාන්තාව බඳව ගන්නවා පොලිස් සේවයට. කුසලතාවය මත ඉහළට යෑමේ අවකාශය ඔවුන්ට තියෙන්න ඕන. කාන්තාවක් වීම තුළ ඒ අවස්ථාව දෙන්නේ නැත්නම් ඒක බලවත්ම කාන්තාව වෙනස්කොට සැලකීමක් පහත්කොට සැලකීමක් හැටියට තමයි අපි දකින්නේ. බලවත් අප්‍රසාදය මේ ගැන අපි පළ කරනවා. අපි විශේෂයෙන්ම කාන්තාව හැටියට මන්ත්‍රීවරියන් හැටියට මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරලා තුමියට සාධාරණත්වයේ ඉෂ්ට වෙනතෙක් අපි සියලුම කාන්තා මන්ත්‍රීවරියන් පක්ෂභේදයකින් තොරව කාන්තාව වෙනුවෙන් පෙනී ඉන්නවයි කියන එක සඳහන් කරන්න කැමතියි. gedara budun amma යන සංකල්පයේ මූලික කරගෙන කතා කරන සමාජයක් විදිහට ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ප්‍රථම ජනාධිපතිතුමිය තිළින කරපු රාජ්‍යයක් විදිහට රටක් විදිහට තාම කනගාටුදායක අවස්ථාවකට මූණ දීලා තියෙනවා. බිම්ෂානි ජාසිංහාරච්චි මහත්මියට ඇයගේ තනතුර අභියෝගයට ලක් කරමින් නීතිමය කටයුතු සඳහා එළඹුණු යම් වූ කොට්ටාශයක් මේ රට තුල ක්‍රියාත්මක වුණා. මං හිතන්නේ මේ රටේ කාන්තාවන් විතරක් නෙවෙයි තමන්ගේ දියණියන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ ප්‍රාර්ථනා කරන සියලු දෙමව්පියෝ එකතු වෙලා මේ සඳහා විරෝධය පළ කළ යුතුයි. කාන්තාවක් වීම නිසා යම් වූ ශේෂ්ත්‍රයක් අතික්‍රමණය කිරීම යම් කිසි පාර්ශවයක් විසින් නවත්තනවා නම් බාධා කරනවා නම් මං හිතන්නේ ඉතාම අසාධාරණයි. කාන්තා දිනයේ අතළඟ පෙනිපෙනි අපේ රටේ කාන්තාවන් සම්බන්ධයෙන් හැසිරෙන හැටි පිළිබඳව අපිට අද කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මහාවංශයේ ලියන්න පටන් ගන්නෙම කාන්තාවකට අසාධාරණයක් වෙච්ච සිද්ධියක් මුල් කරගෙන. කුවේණී කියන අපේ කාන්තාව රජකම ගන්න රජතුමාට නුසුදුසු වෙනවා ලංකික කාන්තාවක් වීම. ඒ විදිහට අසාධාරණයට ලක්වෙච්ච කාන්තාවන් ගැන ඉතිහාසයේ පුරාවට තියෙනවා. අද අපි දන්නවා කාන්තාවන්ට ග්ලාස් සීලින්ක්ක් තියෙනවා බොහෝ තැන්වලදී. එතනින් උඩට යන්න බැහැ. නියෝජ්‍ය පොලිස්පති ධූරයක් කාන්තාවකට කරන්න බැරි වෙයි කියලා මම හිතන්නේ නැහැ. අපිට අහන්න වෙලා තියෙන්නේ එහෙමනම් ඇයි මේ කාන්තාව පොලිසියට ගන්නෙ? ඇයි මේ කාන්තාවන්ට පොලිසියේ තනතුරු වලට බඳවගන්නේ? එහෙමනම් මුලින්ම තිබුණ කාන්තාවන්ට පොලිසිය තහනම්. එහෙමනම් මෙයා වෙන
ක්ෂේත්‍රයක ගිහිල්ලා අද දක්ෂතාවයට අයිති සුදුසුකම උසස් තනතුර එයා ලබා ගන්න. කාන්තාවන් හිංසනයට ලක් කරන්න එපා. මහකණ්ඩේ වියස්සුණු නෙලන මෙම කාල සීමාවේදී දැඩි අසීරුතාවයකට පත්ව සිටින ගොවි ජනතාව පිළිබඳව අපට ඇලහැර ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙවර මහකන්නේ වී අස්වැන්න නෙලීම මෙවැනි විට පොළොන්නරුවේ ආරම්භ වී තිබෙනවා. එසේ වී අස්වැන්න නෙලීම ආරම්භ වී තිබුණත් ඇලහැර ප්‍රදේශයේ ගොවි ජනතාව මෙවැනි විට දැඩි අසීරුතාවයන් රසකට මුහුණ පා සිටිනවා. වීවකව කිරට නැමෙන අවස්ථාවේදීම පොළොන්නරුව ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවට වගාවන් හසු වීම හේතුවෙන් වෙනදා ලැබෙන සාර්ථක අස්වැන්න වෙනුවට මෙම කන්නේ ගොවි ජනතාවට ලැබී ඇත්තේ බොල් වී අස්වැන්නක් පමණයි. තනිකර බොල් තියෙන්නේ භාගයට භාගයක් බොල්. ඇවිල්ලාට 2 3යි තියෙන්නේ. ඉතින් කොහොමද මේ දැන් අපි ගොඩ යන්නේ මහත්තයා බලන්නකො ඉතින්. කරල් මේ ඔක්කොම ඇස්සට අහු වෙලා ගොයම් බන්දි දවස්වල වැටුනේ. මේ අක්කරේම කප්පු එකෙන් බැලුවොත් වීමිටි 10ක් නැහැ. නැහැ. ගොව් ජනතාව වගකිව යුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ ලැබී ඇති අස්වැන්නට නිසි මිලක් ගොවි ජනතාවට ලබා දෙන ලෙසයි. මාත්‍යෝ මේ පාර මේ වීණන් අස්වැන්න හොඳටම මදි. මොකද මේ කන්නේ මේ වේලාතරින් වතුරක් දුන්නා. ඒකම වැස්සත් වැඩි වුණා. ඉතින් මේ පාර ආදායම හොඳටම මදි. මේ අක්කරේක කියන මේ ප්‍රමාණය තමයි මාත්‍යෝ මේ තියෙන්නේ. ඉතින් බොහොම අමාරුයි අපිට පුළුවන් නම් මේ රජෙන් මේ සහනයක් ලබා දෙන්න මේ කන්නට විතරක්වත් ඇලහැර ප්‍රදේශයේ ගොවීන් වැඩිදුරටත් පවසන්නේ වී අලවි මණ්ඩලයට තම අස්වැන්නෙන් කිලෝ දහසක් ලබා දීම මෙම කන්නේ අසීරු බවයි. තියෙන්නේ මේතරේ වැස්සට අහු වෙච්ච දියබුල්. මේ ආයම් මේ කපලා තියනවා මේ වගේ දෙන්න දෙයක් නැහැ. මඩඩ පටන් ගන්නකොට මාත්‍යෝ මෙහෙම වැඩක් වුණා. කොම්පෝස්ට් දාපන් කිව්වා. කොම්පෝස්ට් දැම්මා. ඊට පස්සේ දැන් කියනවා දැන් මේ ගොයර කරලා කපනකොට 2 කිලෝ 1000ක් දෙන්න කියනවා. අර මෙව්වා මෙව්වා මේ වගේ ඇට තියනවාද බලන්න 1000ක් දෙන්න. කොහමද දෙන්නේ අපි? දැන් දෙන්න දෙයක් නැහැ මේ වගේ. හරිද? මේ ආයේ පොඩ්ඩක් හැමතැනම ගිහින් බලන්න ඔක්කොම මේවා. බලන්නේ හැමතැනම ගොයිය අපේ ගොයිය. දැන් තවෙලා දියබොල්. 2 කිලෝ 1000ක් ඉල්ලනවා. නැත්තම් පොහොර සානාදරේ කපනවා කියනවා. හැමදාම මේකනේ කියන්නේ. අපිට මොනවත් එපා රුපියල් 500ට කඩේට පොහොර මිටිය දාන්න. අපි කඩෙන් ගන්නම්. ආණ්ඩුවට වී මිල දී ගැනීම කියන කාරණාව පදනම් කරගෙන ගොවි ජනතාව විශාල පීඩනයකට පත් කරමින් ඉන්නවා මේ වෙලාවේ ආණ්ඩුව. ඒකට හේතුව තමයි 2 කිලෝ 1000ක් අක්කර දෙකමාරක් හෙක්ටයාර එකක් වැඩ කරන ගොවියෙක්ගෙන් 2 කිලෝ 1000ක් ආණ්ඩුවට දෙන්න ඕනේ කියලා කියනවා. මේකේ විශේෂ සත්‍ය තම ආණ්ඩුව ඒකට හප්පනව පොහොර සානාධාරය. ආණ්ඩුව තමන්ගේ ඕනම වැඩකට ගොවියත් එක්ක ගනුදෙනු කරනකොට මේ පොහොර සානාධාරය අපේට තියාගන්න උත්සාහ කරනවා. පුවත් විකාශය අවසන්. තම තුන්සුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. ජලිත හොමෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සඳ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.